Hello friends, welcome all of you to English by English. In this video, we are going to learn new spoken English pattern. Hurry up, may video again, tawattalut spoken English pattern ekak igenagam. Adu wala dannawa api me wenaka api me video eke godak spoken English pattern, grammar, vocabulary wage api English den wardana karanna puluwan godak dewal igenagatta kiyala. Ethin man hitanawa me video ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න ගොඩක් අත්‍යවශ්‍ය වෙන වීඩියෝයක් වෙයි කියලා. මොකද අපි මේකෙන් කතා කරන්නේ ගොඩක් ප්‍රායෝගිකව භාවිතාන ස්පෝකන් ඉංග්‍රීසි පැන්න. හරි ඊට කලින් බලන්න ඔයා මේකගේ අදහස් සිංහලෙන් කිව්වා නේද කියලා. ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි. ඕක හිනා වෙන්න තරම් දෙයක් නෙමෙයි. ඕක ගහගන්න තරම් දෙයක් නෙමෙයි. ඉතින් මේ වගේ අදහසක් ඔයා කොහොමද මෙච්චර කල් ඉංග්‍රීසියෙන් කිව්වා? සමහරවිට මේ වගේ දේවල් කියන්න ඕනකම තිබුණත් කියන්න ඇතුව ඇති. මොකද ඔයා කියන හරි ක්‍රමය දන්නේ නැති නිසා. ඒ නිසා අපි අද මේ වීඩියෝ ඉගෙනගමු. හරියටම මේ වගේ අදහසක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයාලට මතක් කරනවා තාමත් මේ ඉංග්‍රීසි බේ ඉංග්‍රීසි YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මොකද ඒකෙන් ඔයාලට ඔයාගේ ඉංග්‍රීසි භාෂාව හැකියාව වර්ධනය කරගන්න ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඔච්චර දෙයක් නෙමෙයි. ඕක හිනා වෙන්න තරම් දෙයක් නෙමෙයි. ඕක ගහ ගන්න තරම් දෙයක් නෙමෙයි. මේ වගේ අදහසක් අපි ඉංග්‍රීසියෙන් කියන භාවිතා කරන්නේ that's not a thing කියන pattern එක. අපි මේ that's is කියන එක තමයි මේ that's කියලා භාවිතා කරන්නේ. මොකද අපි spoken english වලදී ගොඩක් මේ කෙටි යෙදුම් භාවිතා කරන නිසා ඔයාලත් මේක that's not a thing කියලා මතක තියාගන්න. ඒතරලාට භාවිතයට ලේසි. ඒ වගේම මොකද එහෙම තමයි spoken english වලදී හරියටම භාවිතා කරන්නෙත්. හරි අපි එහෙනම් උදාහරණ ටිකක් බලමු. ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි. ඒක කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? That's not a thing to think so much. ඔච්චර කියන එක තමයි අපි so much කියන එකෙන් ගන්නෙ. දෙයක් නෙමෙයි කියන එක තමයි that's not a thing. එතකොට ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි. That's not a thing to think so much. මේ to වලට පස්සේ අපි verb infinitive එක දානවා කියලා හොඳට මතක තියාගන්න. Verb infinitive කියන්නේ verb එකේ පළවෙනි form එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් come came come කියන එකේ කම් තමයි verb infinitive කියන්නේ. මෙතන think thought thought කියන එක think තමයි verb infinitive කියන්නේ. එතකොට කොහොමද කියන්නේ කොච්චර හිතන්න දෙයක් නෙමෙයි කියලා ඉංග්‍රීසි. That's not a thing to think so much. ඕක හිනා වෙන්න තරම් දෙයක් නෙමෙයි. That's not a thing to laugh. ඕක හිනා වෙන්න තරම් දෙයක් නෙමෙයි කියලා ඉංග්‍රීසි කියනවා කියන්නේ. That's not a thing to laugh. ගන්න තරම් දෙයක් නෙමෙයි. That's not a thing to fight. That's not a thing to fight. අපි ඕන තරම් නිකන් කියනවානේ සිංහලෙන් ඕක ගහ ගන්න තරම් දෙයක් නෙමෙයි කියලා කට්ටිය ගහගන්නේ. ඒත් අපි ඉංග්‍රීසියෙන් කියන්න ඕන කියන්නේ that's not a thing to fight. වලට පේනවා දැන් මේක අපි කොච්චර ප්‍රායෝගිකව භාවිත කරනවාද කියලා අපි දෙනා ජීවිතේ. ඒ නිසා අනිවාර්යෙන් මේ pattern එක වල පුරුදු වෙන්න. පුළුවන් තරම් මේකෙන් වාක්‍ය හදන්න. පුළුවන් නම් වාක්‍ය දෙක තුන හදලා comment කරන්න. එතකොට ඔයාලට මේ වාක්‍ය නිකන්ම පුරුදු වෙනවා. මම comment කරන්න කියන්නේ ඔයාලා හිතන වාක්‍යයක් ගොඩ නැගුවාම ඒක ඔයාලට හොඳට මතක හිටින නිසා. ඒ නිසා තමයි වාක්‍යයක් ලියලා කමෙන්ට් කරන්න කියලා කියන්නේ. කමෙන්ට් නොකරත් ඔයාලා මේ පැටර්න් එක අරගෙන පුළුවන් තරම් වාක්‍ය හදන්න. මේ පැටර්න් එක ලියලා වාක්‍ය හතර පහක් තව ලියන්න. ඒත් වගේම දවසින් දවස ප්‍රැක්ටිස් කරන්න. ඒකට තමයි මේ පැටර්න් පුළුවන් වෙන්නේ. හරි අපි තව උදාහරණ ටිකක් බලමු. ඕක මාත් එක තරහ වෙන්න තරම් දෙයක් නෙමෙයි. That's not a thing to angry with me. ඕක මාත් එක තරහ වෙන්න තරම් දෙයක් නෙමෙයි. That's not a thing to angry with me. ඒක ඔයාට කියන්න තරම් දෙයක් නෙමෙයි. That's not a thing to tell her. ඒක ඔයාට කියන්න තරම් දෙයක් නෙමෙයි. That's not a thing to tell her. එතකොට එහෙම තමයි අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ. හරි එතකොට අපි අද මේ වීඩියෝ එක ගන්නත් that's not a thing to කියන pattern එක. මුදී ඔයාලත් මේ pattern එක පුළුවන් තරම් practice කරන්න. ඔයාලා ප්‍රායෝගික භාවිතයේදී පුළුවන් තරම් යොදා ගන්න. මේක බලලා නිකන් ඉන්නපා වාක්‍ය තනියෙන් හදන්න. හැමදාම බලන්න මේ pattern එක. දවස් 4-5ක විදිහට ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේක නිකම්ම පුළුවන් එකපාරක් බලලා අතාරින්න එපා. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. හරි. So thank you for watching for video. I'm looking forward to seeing you in next video. Please work hard to achieve your goal and practice your English day by day.